අයිබෝන් අදත් හත්වෙනි පැය සාකච්ඡාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද හත්වෙනි පැය සාකච්ඡාව වෙනුවෙන් අපේ මැදිරියට ආරාධනය අද දිනේදීත් විශේෂයෙන් රටට අවශ්‍ය මොහොතක රටට අවශ්‍ය ඕනෑම වෙලාවක තමන්ගේ ගුරුහරුකම් ලබා දෙන ඒ වගේම අවවාද අනුශාසනා ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක් නමකටයි අපි ආරාධනා කළේ. ඇමරිකාවේ ප්‍රධාන සංගණායක අග්ගමහ පණ්ඩිතාචාර්ය වල්පොළ පේනන්ද ස්වාමීන් වහන්සේ අද මැදිරියට වැඩම කොට තිබෙනවා. උන්වහන්සේ ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ, බොහොම කාලයකට පස්සේ ආයේ මහගෙදර මැදිරිය. දැන් බොහොම පිං මේ චතුක මහත්වමට ආයි එන්නට අවස්ථාව සලසා දීම ගැන බොහොම සතුටු වෙනවා. මොකද ITN එක විශාල සේවයක් කරපු ආයතනයක්. දිගට මේ කටයුතු හොඳින් සාර්ථකව කරන්නට සැලසීම ගැන බොහොම සතුටු වෙනවා. අපේ හැමදෙන්නේ වර්තමාන දේශපාලන සමාජ තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා විවිධ වූ විග්‍රහයන් සිදු කරමින් ඉන්නෝ. බොහෝ විට මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයන්, ඒ වගේම දියුණු රටවල නම් මෙහෙම නෑ, අපි මෙහෙමයි කියන උදාහරණ ඉදිරිපත් කරමින් මේ දවස්වල කතා බහ ඇති වෙනවා. ඔබ වහන්සේ වසර 40කටත් වැඩි කාල වකවානුවක් මේ වෙද්දී ඇමරිකාවේ ගත කරන ඇමරිකාව සහ අපේ රට අතර මේ දේශපාලන ක්‍රමවේදය මම කැමතියි ඔබ වහන්සේ මුලින්ම සංසන්දනය කොට ඉදිරිපත් කරනවා. ඇමරිකාවේ මහත්ව ඇත්තසම ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක වෙන බව පේනවා. ඊට හේතුව එහි තියෙන නීති සම්ප්‍රදාය ක්‍රමය හරියට අනුගමනය කරන. උදාහරණයක් කියනවා නම්, යම්කිසි පනතක් ගේනවා නම් ඉස්සෙල්ලා ඒ කියන්නේ කොංග්‍රස් එකට. කොංග්‍රස් එක කියන්නේ අපේ පාර්ලිමේන්තුව වගේ. කොංග්‍රස් එකේ ඒක කාලේ අරගෙන හොඳට ලස්සනට ඒ අය උගත් අයත් බොහෝ දෙනා හොඳට සාකච්ඡා කරලා ඉවර වෙලා දෙවනුව ඒගොල්ල සෙනට් එකට යවනවා. සෙනට් එකට අඩු පිරිසක ඉන්නේ හැම ස්ටේට් එකෙම දෙන්න ගාන ඉන්නවා. ඒ සෙනට් එකේ මේ ගැන දිගින් දිගට සාකච්ඡා කරලා දෙගොල්ලා වැරදි නිසියාකාර හදලා නැවත කොංග්‍රස් එකට යවනවා. කරලා තමයි ඒ පනත් පාස් කරගන්නේ. ලංකාවේ කොහොමද කරන්නේ කියන එක මම අමුතුම ඔබතුමාලට කියන්න ගමනක් කරන්නේ නැහැ. මම දැක්කා මේ අර 19 වෙනි සංශෝධනය කරපු වෙලාවේ අපේ ඉන්න මැති ඇමතිවරු හැම දෙනා වගේ එක්කෙනෙක් කර මහත්තයන්නේ අර සාත්වීරසේකර මහත්තයා විතරයි විරුද්ධව කතා කළේ, ඡන්දෙ නොදුන්නේ. අනිත් සියලු දෙනාම වගේ හිටපු ඒ වෙලාවේ පාර්ලිමේන්තු හිටපු අය ඡන්ද දුන්න එක හරියට සාකච්ඡා වුණෙත් නැහැ, කළෙත් නැහැ. ඒ පනතේ ප්‍රධාන පරමාර්ථයවත් මේගොල්ලන්ට තේරුණාද මන් දන්නේ නැහැ වෙලාවේ. මොකද බැලුවෙන් පස්සේ දැන් තමයි කවුරු කියන්නේ ඕ අපේ පරිගන්න තමයි ගත්තේ කියලා. එතකොට ඒ පනතේදී යම් දෙයක් මහත්ව කරනකොට අපේ බුදුපියන් වහන්සේ පෙන්නුම් කළා තියෙන්නේ හරි පරමාර්ථයෙන් කරන්නට ඕන. අපේ මේ රටේ කරන වැඩ වැඩියක් මට පේන්නේ පලි ගැනීම, ඉරිෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඒ වගේම තමන් විතරක්ම කරන්නට ඕන කියන හැඟීමෙන් කිරීමයි. ඒ නිසා තමයි මම දැක්ක ඔය 19 වෙනි සංශෝධනයේදී බලන්න කරලා තියෙන්නේ ආයි මහින්ද රාජපක්ෂ මහත්තයට තරම් කරන්න බැරි වෙන. ගෝඨාභයට බැසිල් මහත්තයලාට තරම් කරන්න බැරි වෙන්න. ඊළඟට නාමල්ට අවුරුදු 35 වෙනකන් තරම් කරන්න බැරි වෙන්න මේ ප්‍රංශේ මොහිත ජනාධිපතිතුමා වුණා බොහොම ලාබාල කෙනෙක් පහුගිය කාලේ. ඉතින් ඒ විදිහේ එකම පවුලක් පදනම් කරගෙන ඒකොල්ලට තියෙන බය වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට තියෙන වෛරය නිසා වෙන්නත් පුළුවන්. මේ පනත් හැදීම වෙච්ච නිසා තමයි ගද්දුරට ඔය අවුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ සඳහන් කරන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එක් පවුලක් ඉලක්ක කරගෙනමින් සිදු කරපු නිසා වර්තමානයේ වන විට මේ ගැටලු පැන නැගිලා තියෙන්නේ. ඒකත් එකක්. ඊළඟට
බොහෝ විට රටක ආරක්ෂාව මම මුලින්දලම තර්ක කරපු දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ මුලදි තිබිච්ච පාණ්ඩු කර පනත අනුව මුල්ම කාලේ ප්‍රශ්නයක් නැහැ අගමැතිතුමාට බලතල දුන්නට. මොකද රට කොටස් වශයෙන් බෙදිලා තියුනේ නැහැ. ජයජවර්ධන මහත්මයා යට වුණා ඉන්දියාවට යට වෙලා යට ඒ ප්‍රශේ කනුව ජාත්‍යන්තර බලපෑම් යටතේ එතුමා ඔය දිස්ත්‍රික්කදේට කියන්නේ පළාත් සභා ඇති කළා. හැබැයි එතුමා ටිකක් බුද්ධිමත්ව මේ පළාත් සභා ඇති කියා දන්නවා අනාගතේ මේගොල්ලයි මේ පළාත් සභා යටතට පොලිස් බලතල ගන්න පුළුවන් ඉඩම් බලතල ගන්න පුළුවන් ඒ වගේම ඒ වගේ උතුර නැගෙනහිර එකතු වෙන්න පුළුවන් දකුණ මේ ඒ බස්නාහිර එකතු වෙන්න පුළුවන් ඒ වගේ එකතු වීමෙන් වෙන වෙන රාජ්‍ය කැඩෙන බව එතුමාට තේරුම් ගියා. මොකද ඇතුළත් මුදලි මහත්මයා වගේ දක්ෂ මිනිසුත් ඒ වෙලාවේ හිටියානේ. හොඳයි අපි හඳුනේ අපිට වෙලාව බලන්න පුංචි විරාමයක් අවශ්‍යයි. විරාමෙන් පසු යලිත් සාකච්ඡා කරමු. හතුනි පෙර සාකච්ඡා තුලින් අපි ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ සමගින් සාකච්ඡා කරමින් ඉන්නේ. වර්තමානයේ මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ඇතිව තිබෙන ගැටලුකාරී ස්වභාවය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරමින් හිටියේ. මහත්තයාර ඒ වෙලාවේ ජයජවර්ධන මහත්මයාට කොච්චර අනිත් රටවල බලපෑම් වලට යට වුණත් එතුමා රටේ ආරක්ෂාව බලලා ජනාධිපති බලතල තියාගෙන වැඩ කළේ. දැන් උදාහරණයක් වෙනවා නම් ජනාධිපතිවරයා තමයි ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ආණ්ඩුකාරවරයා ඒ වගේ බලතල තියාගෙනයි කළේ. ඒකේ සාධාරණතාවය ජනාධිපතිවේ පත් කරන්නේ රටේම ජනතාවගේ ඡන්දයෙන්. අගමැති ඉන්නේ එක කොටසක දිස්ත්‍රික්කයක ඡන්දදායකයන්ගේ ඡන්දයෙන්. ඉතින් ඒ වගේ වෙලාවට ජනාධිපතිතුමාගේ බලතල තියෙන්නට ඕන. ඒ තිබී තියෙන විශේෂයෙන්ම මේ පළාත් සභා තියෙනවා නම් ජනාධිපතිතුමාට බලයක් තියෙන්නට ඕන. ඉතින් එහෙම නැති වුණොත් විශාල වෙනවා. දැන් ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේගොල්ලන් හුඟක් එතුමාට හොරෙන් වගේ යම් යම් බලතල අරගෙන තියෙනවා. ඒ නිසානේ මේ අවුල එක එක හරියට ගන්නත් බැරුණා නොගන්නත් බැරුණා. කොටසක් අරන් තියෙනවා කොටසක් අරන් නැහැ. ඒසයි ඒක අවුලක්. හොරෙන් ගන්න ගියා ජනප්‍රතිමාට නොදෙනුවත්ව සමහරට ඒ නිසාම මේක හරියට කළා නැහැ. ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ නූල් සූත්‍රේ හරියට කරලා නැහැ. හරියට ඒකවත් කළා නැහැ. කළා තුන නම් මේ අවුල් වෙන්නේ නැහැ. ඊළඟට මට පේන කාරණයක් තමයි මේ ගිය අපේ රයිම් වික්‍රමසිංහ මැතිතුමාලා බලයට පත් වෙච්ච දායන්දර කවුරු උපදෙස් දුන්නද කවුරු කළාද මම දන්නේ නැහැ. මම ඉන්නේ ඇමරිකාවේ නිසා මට පේනවා නිතරම මාධ්‍ය හොයනවා බලනවා තියෙනවා. මට පැහැදිලි මට විතරක් නෙවෙයි අපේ ඉන්න ලාංකික වැඩි ජනතාවට තේච්ච දෙයක් තමයි බොහෝ විට මේ පලි ගැනීම තුලින් තමයි මිත්‍රෝම තමන්ට විරුද්ධ කෙනෙක් ඉන්නෝ නම් එයාට කරදර කරනවා හිරිහර කරනවා බාධා කරනවා නොඑක් විදිහේ විවිධ බලවේගවලින් අනවශ්‍ය විදිහට වැඩිධිකාරයන්ට දඬුවම් කරන්න ඕන. ඒක කරන ක්‍රමයක් විවිධ නීතියට යටවලා කෙරෙන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. ඒ කාලේ අපේ ඇමරිකාවට ලංකාවේ තානාපතිවරයෙක් වික්‍රමසූරිය කියලා එයා බොහොම හොඳට යුද්ධ කාලේ ඇත්ත වශයෙන්ම සෑහෙන වැඩ ටිකක් කළා ඒ රටේ. ඉතින් යම් කිසි ප්‍රශ්නයක් පිට එයාට මේ ලංකාවේ නඩු දාලා තියෙනවා. ඉතින් මනුස්සම හිටියා එයාට අසමාරුවක් කළා අපහු ඇමරිකාවට යන්න ගියා. මෙහෙන් විදේශ අමාත්‍යාංශයේ මාර්ගයෙන් ඒ රටට දන්නනවා මෙයාගේ තියෙන පහුගිය තානාපති කාලෙති වෙච්ච බලතල සියල්ලම නැති කරන්න. ඒ නිසා යාට එහෙන් රටෙන් දැන් පිට වෙන්න බෑ. මෙහෙන් කියනවා වහම වරින් නැත්නම්
දෙපොල ගන්නවා කියලා මෙහින් නියෝග දානවා. අරහෙන් එයාට ඒ රටෙන් එන්න දෙන්නේ නැහැ. මේගොල්ල කරපු දෙපැත්තකින් මේගොල්ල තද කරනවා. ඒ වගේ මිනිසුන් එලෝ එලෝ පලි ගන්න හොඳ නැහැ. ඒ පලි ගැනීමෙන් තමයි මේ සියල්ලම වෙන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය අපේ රටේ දේශපාලනය තුළ නිරතුරුවම කතා බහට ලක් වෙනවා. පහුගිය කාලය පුරාම අපේ හැමතුරුනේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින් ආරක්ෂා කරන්න යහපාලනය කියන වචනය සමගින් විවිධ ක්‍රියාකාරීන් අපි දුටුවා. විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන, එවැගේම දේශීය ඇතැම් සංවිධාන, මේ සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නට තමයි අපේ මේ වෑයම කියලා. දැන් ඔවුන් යලිත් සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න තමයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒක හරි විහිළු කතාවක් වගේ වෙන. ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට එන ජාත්‍යන්තර ඒ අයයි මෙහි ඉන්න සමහර අයයි එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිකමෙන් පැරිදිලා යනකොට එතුමාගේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම හිතන්නේ 130 ගානක්ද කොහෙද මන්ත්‍රීවරු හිටියා. හිටපු අගමැති දිමු ජයරත්න මහත්මයා එතුමා දන්නෙත් නෑ මේ මන්ත්‍රීවරු 40ක් ඉන්න මේ වික්‍රමසිංහ මහත්තයා අගමැති කළාද අයින් කළා. මේ වෙලාවේ කවුරෙක් මම හිතන්නේ ජීවීපී එකවත් අනිත් කවුරුවෙක්වත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට ඉදිරියට ආවේ නැහැ. පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරන්නට ආවේ නැහැ. දැන් මෙතෙන්දී තමයි මේගොල්ලෝ ඔක්කොම කෑ ගහන්නේ. ඒ කාලේ මේ කතානායකවරයා එලෙස බලපෑම් කළෙත් නැහැ. නැහැ, කතානායකවරයා කළෙත් නැහැ. නොකරපු එක මම හිතන්නේ වරදක් කියලා මං හිතන්නේ. කතානායකවරතුමාට ඊළඟට විපක්ෂේ හිටපු දැන් ඒ කාලේ හිටපු මේ අන්පක්ෂයට පායත් මං හිතන්නේ බොහොම වැරදි වැඩක් කළේ කියලා හිතන්නේ. ඒගොල්ලන්ට තිබුණයි අයිතිය වෙනුවෙන් තමන්ගේ අයිතිය ගන්නට. එහෙමම ඉල්ලුම් කරව බවක්වත් මොනවාක්වත් තුන්නේ ජනාධිපතිතුමාගේ බලතලනුව වැඩ කිරීමට අවස්ථාව දුන්නා වගේ පේන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි, දැන් ජාත්‍යන්තරින් අය ලංකාවේ පොඩි දෙයක් වුණත් ඒගොල්ලා විශේෂයෙන්ම යුරෝපීය රටවල් ඇමරිකාවට බැන්නට ඇත්ත වශයෙන් ඇමරිකාව වැඩිවට උනන්දුවක් නැහැ. ඇමරිකාව උසිගන්නන්නේ යුරෝපීය රටවලුයි සමහර විටාට ඉන්දියාවේ ඉන්ට්‍රස්ට් එකට ඉන්දියාවේ තියෙන ඒගොල්ලගේ කැමැත්තටත් එක ඇමරිකාව වැඩ කරන නිසා ඇමරිකාවට එහෙම විශේෂ වමනාවක් මේ රට ගැන මම හිතන්නේ ඇති කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මේ සියල්ලටම පදනම වෙන්නේ අපේ බුදුපියන් වහන්සේ පෙන්නුම් කළ තින මහත්යෝ සිගාලවාස සූත්‍රයේ මේ පොඩි දරුව පවා දන්න දේ මේගොල්ල මහා ලොකු බෞද්ධයෙකුට ඒක දන්නේ නැහැ වගේ පේන්නේ. චන්දා දෝසා බයා මෝහ බලන්න මේ ඔක්කොම කරදරවලට හේතු වෙලා තියෙන මොකද්ද? මේගොල්ල ඡන්දයෙන් අගතියට ගිහිල්ලා දැන් පහුගිය දවස්වල මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ අපට ලැජ්ජා එක අතකින් බානකොට මේ ජාත්‍යන්තරයේ CNN ඔන් නිවුස් වල පෙන්නවා කතානායකතුමා කියන දැන් 50 වගේ පාස් කරගත්තේ ඒ විදිහට වගේ ඡන්දයෙන් අගතියට කියලා. දැන් උදාහරණම පළාත් සභාවද අනිත් එක මොකද්ද මහත්මයෝ මේ පළාත් පාලන පළාත් මේ නගර සභා පළාත් පාලන නගර සභා ප්‍රාදේශීය සභා පනත පාස් කරේ කොහොමද? වෙලාවක් දුන්නද? ඒකෙදි මට මතකයි අපේ අර බෙල්ලම්ගෙද විමලතර නායක හාමුදුරුව තදේට එක රැස්වීම මම ගියා ඒ වෙලාවේ ලංකාවේ හිටියම අවුරුදු සැරක් එන තදේට උන්වහන්සේ ජනාධිපතිතුමාට තදේට චෝදනා කරා මේ කරන වැඩේ වැරදි තමුන්වහන්සේ මේක සුද්ධා කරන්න කියලා. කියන්නේ හරියට ඒගොල්ලට උවමනානකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඒගොල්ලගේ පැත්තේ තද අඩි විදි ගාලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒකෙන් වුණේ මොකද? විශාල අවුලක් වුණානේ. දිනපු අයට දිනවු පක්ෂයට පුළුවන් කමක් වුණේ නැහැ නගර කවුද පළාත් සභා සභාපතිවරු පත් කරගන්න නගරාධිපති පත් කරගන්න. ඒ මොකද අර කලබල කරලා දඩි විදි ගාලා තමන්ගේ වාසිය බලාගෙන අර ඡන්දයෙන් අගතියට ගිහිල්ලා එමනම් තරහෙන් මේගොල්ලට අපි දෙන්නේ නැහැ පාලනය අපි කියලා අන්න ඒ තුළින් වෙච්ච දේවල්.
බොහෝ විට මේ ඔය චන්දා දෝසා බය මෝහ කියන වචන මේගොල්ලා කටපාඩම් කරගෙන ඉන්න නම් කවුරුත් හරියගේ මුද බය නිසානේ ලෝකෙ හැමදාම දැන් අපි ඇත්තවසේ ඇමරිකාවේ වුණත් සදාම් හුසේන්ට ඇටැක් කළේ සදාම් හුසින් ඇල්ලුවේ අපේ ඇමරිකන් මනසට බයක් ඇති කළා තුනා න්‍යූක්ලියර් වෙපන්ස් තියනවා කියලා. ඒ නිසා නැස්ටි අව්‍යාවිත තියනවා කියලා. ඒ නිසායි කරේ. ඒ වගේ තමයි මේගොල්ලගේ තියෙනවා විශාල බයක් මේගොල්ලා මහින්ද රාජපක්ෂර බලයට ආවෙන් පස්සේ අපට කරදර කරයි හිරිහැර කරයි අරවා මෙමය කියලා. හැබැයි මම මේ කට්ටියගෙනුත් ඉල්ලීමක් කරනවා මේ වර්තමාන පරිපාලනය කරන රජෙනුත් අනාගතෙත් ඒගොල්ලා එන්න බලාපොරොත්තු වෙනවා කිසි විටක පලි ගන්න යන්න එපා. පලි ගන්න වරදක් කරාට නීතියක් තියෙනවනේ රටක නීතිය අනුව වැඩ කළාට කමන්නේ ඒවට ඇඟිලි ගහන්න හොඳ නැහැ. පලි ගන්න හොඳ නැහැ. මිනිස්සුන්ට එලෝ එලෝ ගහන්න හොඳ නැහැ. එහෙම කිරීමෙන් තමයි මේ ආණ්ඩුව වික්‍රමසිංහ ආණ්ඩුව වැටුනේ අන්නේ ඒකේ ප්‍රධාන හේතුවක් උඩ. අපේ හැමෝටම මේ දැන් දේශපාලඥයන් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා පාර්ලිමේන්තුවේදී ඔවුන් ගහ බැන ගැනීම අපි දකිනවා ඊළඟට වෙනත් දේශපාලන වේදිකාවලදී මේත් එක්ක මේ දේශපාලඥයන් සමග ගොනු වෙච්ච සාමාන්‍ය සිවිල් ජනතාව මේ ඡන්දදායකයෝ තමන්ගේ ගමේ ඉන්න උදවිය එකතු වෙලා ඉන්නේ ඔවුන්ට පක්ෂයක් තියෙන්න පුළුවන් ඔවුන්ට පාටක් තියෙන්න පුළුවන් දේශපාලඥයන් මේ විදිහට කෑකොස්සන් මේ ගැසුවට ඔවුන් අතරේ එහෙම අපි ලොකු විරසකයන් දකින්නේ නැහැ. ගමේ ඉන්න අපේ මේ පොදු මහ ජනතාවට ඔබ වහන්සේ මේ වගේ වෙලාවක ලබා දෙන පණිවිඩය මොකක්ද? අපේ හැම පින්වතෙම හිතන්නට ඕන පාර්වෙන්තුවක එකතු වෙලා ඒගොල්ලයි අයිතිය දිනා ගන්න යම් යම් දේවල් කරනවා. සමහරට අපට අසෝබන භාවයේ පෙනුනත් ඇත්ත වශයෙන් මේ වෙලාවේදී දැනට ආණ්ඩු පක්ෂේ ඉන්න අය අවිදී හැසුරු නැතිනම් කතානායකතුමා ඒ කාණ්ඩායම මොකද ඒකුලගේ අර තියෙන සතරගතියෙම එක පැත්තකට ගිහිලා තියෙන නිසා මොන මොනේ දේවල් කරයිද දන්නේ නැහනේ. ඒ නිසා ඒගොල්ලගේ අපි පාර්ලිමේන්තුවට පිටක් කරලා තියෙනවා. ඒගොල්ල ගහගන්න ඕන ගහගනිත්තාවේ බැනගන්න ඕන බැනගනිත්තාවේ. ඒකට අපි අහු වෙන්න හොඳ නැහැ. අපි ඒගොල්ල හිම කරලා ඊට පස්සේ කාට රස දාගෙන එකට ගිහිල්ලා කැන්ඩි මේ කෑම කාවී එකට ඔක්කොම වැඩ කරායි. අහිංසක අපේ ගමේ ඉන්න අය අපේ පින්වතුන් හිතන්නට වෙන මගේ අල්ලපු ගෙදරින කෙනා වෙන පක්ෂක වුණාට අපිත් එකට මරණ ගෙදරට මල ගෙදරට දානෙට පන්සලට අපි එකට වැඩ කරන අපේ අය අපට අර ගොල්ලයි නියෝජිතයන්ගේ වැඩ ටික ඒගොල්ලෝ ඕන දෙයක් කරගනිපුවාවි. අපි කවදාවත් එහෙම තරහ වෙන්න හොඳ නැහැ, ගහ ගන්න හොඳ නැහැ, කෝලහල කරගන්න හොඳ නැහැ. ඒ වගේම මම විශේෂයෙන් ඉල්ලනවා මේ කත්තිකා වේදිකාවල කතා කරන විශේෂ භික්ෂුන් වහන්සේට මොන විදියකින්වත් මිනිස්සු උසුගන්නන්නට එපා, කෝලහල කරවන්න එපා. ඒක විශාල පාපයක්. මම දැක්ක පහුගිය දවස්වලක භික්ෂුවක් බොහොම තදේට කියනවා මේ අපේ අස්කිරි නායක හාමුදුරුවන් වැන්නා, කැලණි නායක හාමුදුරුවන් වැන්නා, අපේ පොඩි හාමුදුරුවන්ට වැන්නා. ඒ වගේ සංඝයා පල්ලෙ හදාලා කතා කරන්න එපා. ඒ විශාල ශාසනික අපරාධ. ඒ වගේම හිතවත් අපේ දායක සද්ධා සම්පන්න මිනිසුන්ගේ හදවත තියෙන ඒ භක්තිය විනාශ කිරීම විශාල පාපයක්. ඔක්කොටම වඩා අපි හිතන්නට ඕන අපි එකට එකතුව වැඩ කරන ජනතාවක් හැටියට ඉන්නොන අපයා ගෙවල්ව නෑදෑකම් හිතවත්කම් මිත්‍රකම් ඒ වගේම ඒව රැක ගන්නට ඕන පාර්මින්තුයගේ වැඩ ටික ඒගොල්ල හරියට කරනවද නොකරනවද කියන එක ඒගොල්ලගේ යුතුකමක්. අපට අවස්ථාව තියෙනවා, ඡන්දයක් තියෙන කාලෙක ඒ නොකරපු අයට ඡන්දෙ නිදී වැඩ කරන්න. එහෙමනම් අලුත් පිරිසක් පිටක් කරන එකයි. ඒ පණිවිඩය සැබවින්ම මේ ඔබ වහන්සේ ලබා දීම පිළිබඳව කෘතගුණ විය යුතුයි. මොකද මේ තිබෙන ඔබේ තියෙන යාළු මිත්‍රාදීකම තබා ගන්න ඔබේ දේශපාලන මතය ඔබට අවශ්‍ය මොහොතේදී පාවිච්චි කරන්න කියන පණිවිඩයයි උන්වහන්සේ ලබා දෙන්නේ. ඇමරිකාවේ ප්‍රධාන සංගණායක අග්ගමහ පණ්ඩිත ආචාර්ය වල්පොළ පේනන්ද ස්වාමීන් වහන්සේ සමගින් අපි හත්වෙනි පැය සාකච්ඡා තුනෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. කෙටි විරාමයකටයි මේ වෙලාව.
අපයාලිත් හත්වෙනි පැය සාකච්ඡාව සමගින් ඇමරිකාවේ ප්‍රධාන සංගනායක අගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පේනන්ද ස්වාමීන් වහන්සේ සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ හඳුනේ පැවති පාලනය මේ අපි පහුගිය කාලේ දුටුවේ නෑ. එතරම් රාජපාලනයට ස්වාමීන් වහන්සේලාගේ උපදේශ අනුශාසනා ලබා ගන්නවා, එහෙම නැත්නම් පූජක උතුමන්ලාගේ උපදේශ අනුශාසනා ලබා ගන්න ආකාරය දුටුවේ නැහැ. ඔබ වහන්සේ සඳහන් කළා සෙම විවේචන ටිකක් වැඩිපුර තිබුණා. රටක පාලනයක් ගෙන යද්දී ඕනෑම ආගමක, අපේ රට නම් බෞද්ධ ආගමෙන් පෝෂණය වෙච්ච, අනිකුත් ආගම් වලින් ඒ දැනුම සහ ඒ පෝෂණය ලබා ගනිමින් කටයුතු කරනවා. මේ රටක පාලනයක් ගෙන යාමට ආගම දහමින් ලැබෙන්නා වූ පිටිවහල මම කැමතියි ඔබ වහන්සේ ඉස්මතු කරලා පෙන්වන්න. අතසින් තාම අවශ්‍ය දැන් ඒ රටවලනත් ඇමරිකාව නම් ඒගොල්ලා කියන්නේ ක්‍රිස්තියානි ආගම මුල් වෙලා තියෙන්නේ ඒ ඉන්න ආගම පූජකයන්ගේ වගේ මානිකුත් ආගම්වල අපේ වුණත් උපදෙස් ඒගොල්ලා ඉල්ලනවා ගන්නවා සාකච්ඡා කරනවා බොහෝ විට ඇහුම්කම් දීම් තියෙනවා. ඉතින් මේ රටේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා යුගයේ මන් දන්න මම පෞද්ගලික මහිතන්නේ මමත් උපදේශකවරෙක් හැටියට හිටියා. මම නම් කවදාවත් සත පහක් අරගෙනවත් මොන විදියක නැන උපදේශෙක් වශයෙන් මමත් උපදෙස් දුන්නා. ඒගොල්ල එක් අහුන් කන් දීමක් කළා. සමහර වෙලාවට අහුන් කන් නොදීපු අවස්ථා තියෙන ඇත්ත. අහුන් කන් දුන්න නම් බොහෝ විට වර්ධින්නේ නැහැ. දැන් මේ පහුගිය පාලකතුමාලාගේ වරදුනේ හාමුදුරු ටික අයින් කරගත්තා. බොහෝ විට සංඝ සමාජයේ 90%ක් විතර හැඟීම තියෙන්නේ සංඝයාට විරුද්ධකම් කරන සංඝයා. මම ගණන් දන්නේ සමහර කෙනෝ සාම්ද්‍රු සිය ගණනක් හිරබාරේ ඉන්නවයි විවිධ ප්‍රශ්නවලදී. ඉතින් බොහොම සුළුවෙන් විසඳා ගන්න තියෙන ප්‍රශ්න ගැඹුරට අරගෙන යනවා. අන්න ඒ වගේ කිසි සැලකිල්ලක් නැතුව ආගම ධර්මය බුද්ධ ආගමට තනන ක්‍රිස්තියානි ආගමට වුණත් මම හිතන්නේ අපේ රංජිත් මල්කන් කාර්දිනල්තුමා බොහොම හොඳ කෙනෙක්. එතුමා බොහොම සාධාරණ හිතන කෙනෙක් බව මම එතුමාගේ කතා බහ වලින් තේරුණා. එතුමා පවා බුද්ධ ආගමට නිසි තැන දිය යුතුයි කටයුතු කරන්න ටිකුවට ඒවට ඇහුම් කන් නොදී මේගොල්ලා අර ජාත්‍යන්තර එන්ජිඕ අයගේ ඒගොල්ලක බොහොම ඉස්සරහදයක් තියෙනවා. එන්ජිඕ අයගේ ආගන් බලය නැති කරන්න ඕන කියලා. ඔව්, අපිට පහුගිය කාලේ නිරතුරුවම අහන්නට ලැබුණු දෙයක් තමයි අපි හඳුන්නේ මේ නිරාගමික සංකල්පය. දැන් වෙනත් රටවල මේ දියුණු රටවල ආගම බදාගෙන ජීවත් වෙන්නේ නැහැ එහෙම කියන කාරණා සඳහන් කරනවා. ඔබ වහන්සේ වසර 42කට වැඩි කාලයක් ඇමරිකාවේ, ඔවුනුත් එවැනි නිරාගමික සංකල්පයේද අනුගමනය කරන්නේ? ඇමරිකාවේ හැම වෙලාවෙම උනන්දු කරන ආගම දියුණු කරන්න දැන් බුද්ධ ආගමටත් අපිට එයාගේ විශාල උදව් උපකාර තියෙනවා. රජයේත් වගේම අනිත් ආගම සංස්ථාවලත් බුද්ධ ආගම පැතිරීමටත් දැන් අපි විශාල ඇමරිකාවේ මිලියන් 15කට වැඩි ඉන්න බෞද්ධයෝ. මිලියන 15. 15කට වැඩි. විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රී ලංකා පන්සල්ම දැන්ට තියෙනවා. මම එනකොට එකයි තියුනේ. දැන් 80 ගානකට වැඩි ගානක් තියෙනවා. අනිකුත් කොම පොදුවේ තායි, ලාවෝ, කාම්බෝඩියන්, වියට්නාම්, ජපනිස්, කොරියන්, ඇමරිකන් කොම බලනකොට 3-4000 පන්සල් බෞද්ධ මධ්‍යස්ථාන තියෙනවා. ඉතින් ඒ කට්ටියට උදව් කරනවා, උනන්දු කරනවා, සමාජට ආධාර පවා දෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අනිත් දැන් බොහෝ දෙනා කියන්නේ මේ චීනය ආගමට විරුද්ධයි කියලා. මට ඒ බව පේන්නේ මං ගිය දෙසැම්බරේ ගිහිල්ලා චීනයේ බොහෝ තැන්වල ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කළා. එහෙම කරදරයක් නැහැ. ඒගොල්ල බොහොම උනන්දුවෙන් දැන් ඕනකමක් තියෙන විශේෂයෙන් බුද්ධාගම දියුණුව ගැන චීනයේ පවා ලොකු ඕනකමක් තියෙනවා. ඉතින් මම හිතන හැටියට මේ අනාගික සංකල්පය ගේන්නේ ඒගොල්ලගේ යම් යම් වමනාම ඉටු කර ගන්න. උදාහරණයක් කියනවනම් මම දැක්කා මේ අර
මම දැන් මේ ජනපතිමණන්ගේ සමනල කත කතාවකුයි. ඉතින් ඒ වගේ සමහර සමලිංගික කාණ්ඩයන් විශේෂයෙන්ම ඔය කතෝලික ආගම තදට විරුද්ධයි එකට. අපි නම් ඉතින් බුද්ධහය වුණා අපි අනුන්ගේ ක්ලොසොට්ටෝට ඇඟිලි ගහන්නේ නැහැ ඒගොල්ලට ඕන දෙයක් කරගන්නේ කියන මිස ඒක නීතියක් වශයෙන් යන්නේ කනං සංස්ථාවට වරදක් කියන මිස අපි යන්නේ නැහැ වට ඇඟිලි ගහන්න අපට වමනා කරන්න නැහැ ඕන දෙයක් ඕ තවමගේ පෞද්ගලික දේවල් කරගනී කියලා. නමුත් ඇමරිකාවේ බොහොම තදේට කතෝලික පල්ලි ඉන්න එකට විරුද්ධව ඒ නිසා ඒ වගේ තමන්ගේ ඒකත් පටු අදහස තමන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඒ ගෲප් එකේ තමන්ගේ වමනාව කරගන්නට සංස්ථාව වෙනස් කරන්න හදනවා. ඒක වැරදි. තමන්ගේ දේ කරගත්තට කමන්නේ අනුන්ට ඇඟිලි ගහන්න අනුන්ට බලපෑම් කරන්න හොඳ නැහැ. මොකද මේ යම් රටක වැඩි කාලයක් ජීවත් වුණු කෙනෙක්ට තමයි ඒ රට තුළ අත්දැකීම් තිබෙන්නේ. නැතිනම් බොහෝ විට අපේ රටේ ජනතාව හිතනවා ඒ රටවල්වලත් එහෙම ඇති, ඒ නිසා තමයි මේ සංකල්ප අපේ රටට අඳා ගන්නට උත්සාහ කරන්නේ කියලා ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ මතු කළේම ඒ කාරණය දැනගත යුතු නිසා. ඇතමුන් චෝදනා කරනවා සහ ඇතමුන් සඳහන් කරනවා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් තව ටික කාලයක් ඉවසුවා නම් 3-2 අති බහුතරයක් සහිතව පාර්ලිමේන්තු බලයක් ලබාගෙන මේ රටේ පාලනය යළි බාර ගන්නට තිබුණා. ඉක්මන් වුණා, හදීසි වුණා කියන කාරණේ පසුගිය දවසක ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ ප්‍රකාශයේ එතුමන් සඳහන් කළා. ඇතමුන් එහෙම ප්‍රකාශ කරනවා කියලා. අපේ හැමදෙම ඇත්ත ඇමරිකාවෙත් අපේ වැඩි ආයිගේ චෝදනාව එකයි. මටත් ඒ චෝදනාව ඉදිරිපත් කරනවා. ඇයි ඔබ වහන්සේවත් මහින්ද මහත්තයට කිව්වේ නැත්තේ කලබල වෙන්න එපයි කියලා? මොකද ඊට හේතු තිබුණා නැත්තේ නෑ. මොකද අපේ මෛත්‍රීපාල මැතිතුමා හොඳ ගැමියෙක්, හොඳ බෞද්ධ සංස්කෘතියෙන් හැදිච්ච කෙනෙක්, ඒ වගේම හොඳ දේශපාලකෙක්. ඒ දේශපාලනය නිසා එතුමා යම් යම් අවස්ථාවලදී යම් යම් රිදීම් ඒ වගේම යම් දම් දේවල් කළා තිබුණා. උදාහරණයක් කියනවා නම් මහින්ද මහත්තයයි පෞගිය පාර්මෙන්තු ඉලෙක්ෂන් එක වෙලාවේදී ඔන්න මෙන්න තියා මහිතන් ඉලෙක්ෂන් ඔන්න මෙන්න තියා මේ ලේකම්වරු අයින් කරා, ඊළඟට අගමැතිකම් දිනුවත් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකෙන් ටිකක් මහිතේ හානියක් වුණා. ඒ නිසා මිනිස්සුන්ගේ එක්තරා විදියක මෛත්‍රීපාල මහත්මයා ගැන එයාගේ තීරණ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් එතුමා අර ආපු අපේ හාමුදුරුන්ගේ හොඳ දුරදකින ගති තියෙන අපේ මේ මෙතන අපේ පැපිදියානේ නායක හාමුදුරු නායක හාමුදුරු අපේ මැදගොඩ අබේතිස්ස හාමුදුරු ඇල්ලේ ගුණවන්ස හාමුදුරු වැනි හාමුදුරු බොහෝ දෙනා බොහොම දුරදකින අය. ඒ අය පැහැදිලිවම ඒ කාලෙම කිව්වා මේ මෛත්‍රීපාල මහත්මා කියන්නේ මමත් එක් කිව්වා කියන්නේ අපේ සංස්කෘතිය දන්න, බුද්ධාගම දන්න, ගැමියා දන්න, ඒ වගේම වෙලේ ගොඩේ ඇවිදලා පුරුදු හොඳට ඒ සිංහල සංස්කෘතිය හොඳට දන්න කෙනෙක් එතුමා කවදාවත් ඒවට හානි වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන කතාව ඇත්තෝ කිව්වා. ඒක හරියට හරි එතුමාට පැහැදිලි වුණා. මෛත්‍රීපාල මහත්තයාම කියනෝනේ එයා බලයට ඉස්සෙල්ලා මේ ගැන විශ්වාස කරලා ආවා. මාස 3 තත්ත්වයේ දරුණු බව පෙවුණා. මේ දැන් තාම දරුණු තත්ත්වය තියෙනවා. මේ රටේ කෑලි කඩ කඩ විකුණනවා. මෙහෙන් හම්බන්තොට වරාය දෙනවා, චීනයට දෙනවා. අනිත් පැත්තෙන් ඒ කිට්ටුවම තියෙන හැතම මෛත්‍රී 20ක් වන්න ඇති නත්තල ගුවන්තොට ඉන්දියාවට දෙනවා. මේ දෙකොල්ල අතර හැමදාම මේගොල්ලා තරඟකාරීව වෛරෙන් යුද කරන අවස්ථා නම් අප්‍රමාණ අපේ ඉතිහාසය දන්නවනේ. ඒ අය කවදාහරි සටනකට බැස්සොත් හම්බන්තොට ඉඳගෙන මහිතන් ඕය වළක්වන්න බෑ. ඒගොල්ලන් මධ්‍යස්ථාන වෙනවා, යුද මධ්‍යස්ථාන වෙනවා. ඊළඟට එච්චර විතරක් අරහෙන් කෑල් රටේ විවිධ ප්‍රදේශ අන්තිම වශයෙන් තියෙනවා නම් අර බංග්ලාදේශ වලට මම දැක්ක දෙන්න මේ තීරණය කළ තුන කොණ්ඩසාලේ
කොටසක් කොටසක් ඉතින් මේ ලංක මහින්ද මහත්තයා කලබල වුණා කියලා අපට හිතුණාට හැබැයි එයාට පාඩු තමයි ඒ පාඩුව විඳගෙන රට ආරක්ෂා කරන්න ඉදිරියට ආපු එක නම් හොඳයි නැත්නම් අපට රටක් තියෙන්නට ඕනේ ආ දිනලා එන පාලනය කරන රටක් තියෙන්න ඉපයි රටක් නැහැ ඒ විතරක් නෙමෙයි අර කොට වඩා මම නම් දකින දේ තමයි තමන්ගේ පෞද්ගලික තරහට තමන්ගේ මේ මේ රටේ ඉන්න බද දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ අය ඒ වගේම තමන්ට හිතනවා නම් මේගොල්ලගෙන් අපට අනාගතේ බය බලපෑමක් අර සතරගේ තියෙන එකක්නේ බය ඒ බය මේගොල්ල આવොත් අපට මෙහා ඉදිරියට આવොත් අපට බලයට එන්න බෑ අපට කරදර වෙයි කියලා අන්න ඒ අය එලවලව ඒගොල්ලට ගහනකොට නඩු දානකොට වැරදි හදනකොට චෝදනා කරනකොට මීඩියා මාධ්‍යයට ගිහිල්ලා මිනිසුන්ගේ චරිත ඝාතනය කරනකොට ඒ වගේ දේවල් කරන් පස්සේ අපට නායකයෙකුත් නැහැ ඉදිරියට අපට අනාගතේ නායකයෙකුත් නැහැ රටත් නැහැ ඒ නිසා මේ වෙලාවේ මහින්ද මහත්තයට කවුරුත් බැන්නත් කවුරු කියන්නේ සමහර අය හැබැයි මෙතන අපි එකක් කියන්නට ඕන මේක මහින්ද මහත්තයාගේම කැමැත්තෙන් කරපු වැඩක් කියලා මම හිතන්නේ මට තේරෙනවා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා ඊළඟට විමල් වීරවංශ ඇමතුමා ගම්මන්පිල ඇමතුමා ඒ වගේම අපේ වාසුදේව නානායක්කර ඇමතුමා වගේ අනිත් පක්ෂවල අය තදේට මේ කතාව එයාට පැහැදිලි කළ දුන්න රට ඉතුරු වෙන්නේ නැහැ මේ වෙලාවේ බාරගත්තේ නැතිනම් කියලා. ඒ වගේ අනිත් එයාගේ ඉන්න සන්ධානයේ වටේ ඉන්න අය ඉස්සර මහින්ද මහත්තයා නෙමෙයි දැන්. ඉස්සර නම් සමහර වෙලාවට තනි තීරණ ගන්න ගත්ත ඒ නිසානේ මෛත්‍රීපාල මහත්තයා සමහරට හිතන අක්‍රගත්තේ. දැන් එහෙම නැහැ. දැන් ඒ උපදේශක මණ්ඩල අනිත් පක්ෂවල නායකයොත් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ පක්ෂේ ඉන්න අනිකුත් වැඩිහිටියන්ගෙන් සාකච්ඡා කරලා තීරණ ගන්න තනීම ගන්න තීරණයක් එතුමා කරන්නේ නැහැ. ඒක ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ මෙහෙම නොකළා නම් රටක් ඉතිරි වෙන්නේ නැහැ, සංස්කෘතියක් ඉතිරි වෙන්නේ නැහැ. සිංගප්පූරුවට බලන්න පනත් පාස් කරපු හැටි ඔක්කොම සිංගප්පූරු පනත තමාර කැබිනට් ඇමතිවරුම කියනවා ගිවිසුම ගිවිසුම ඒගොල්ල කියන ඇමතිවරුම කියනවා කැබිනට් එකටවත් දැම්මේ නැහැ කියලා. ඉතින් ඒ වගේ හිතුවක්කාරව හිටපු ආණ්ඩුව කරපු දේවල් තව තව දුරට කරන්නට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නවද එහෙම නැත්නම් රට රකින්නවද කියන එකයි තියෙන කාන්ති උනේ. කවදත් රට වෙනුවෙන් හිටගත්ත රට වෙනුවෙන් තමන්ගේ අවවාද අනුශාසනා නොබියව ඉදිරිපත් කළ ස්වාමින් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක කතා බහ කරනවා. අද හතුනි පැය සාකච්ඡාව වෙනුවෙන් මැදිරියට වැඩම කළ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායකාග මහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමින් වහන්සේට අපගේ ගෞරවපූර්වක ස්තුතිය. අද වැඩසටහන වෙනුවෙන් උන්වහන්සේගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් එහෙමනම් හෙටත් හතුනි පැය සාකච්ඡාව තුළින් මුණගැහෙන බලාපොරොත්තු වෙමි. සමුගන්නටයි මේ සූදානම.